අද විශ්ටිගි තුළින් ඔබ වෙතට ගෙනයන්නේ අපාතන සිටින මාධ්‍යවේදය ඒවාගේම නාට්‍යකරුවේ කවි ලියනවා කියලා සමහරු දන්න සමහරු නොදන්න සුන්දර මනුස්සයෙක් ගැන ඔහු නමින් විශ්මන් රණසිංහ පොතක් එළිදක් කරන්න සූදානම් කරගෙන තියෙනවා ස්පෝර්ට්ස් කවි කියන මේක මේ මාසේ 27 වෙනිදා එඩිටක් වීමට නියමිත පොතක් අද අපි ඔහු සමග කතා කරමු අත්තටු වගේ අත් ඉගිලෙන වෙලාවට කැච් එක අත්තේ තටු එක්වන වෙලාවට මැච් එක දිනන හැටි පෙන්නා කලාවට බැට් එක යොදපු හැටි මතකයි ලතාවට ප්‍රශාන් මහනාම ස්පෝර්ට්ස් කවි අයිබෝන් නිෂ්වනාය අයිබෝන් මට මෙහෙම ආරම්භයක් ගත්තොත් නිෂ්මන් රණසිංහ කවුද මේ කියලා කෙනෙක් අහුවොත් දෙන්න පුළුවන් හොඳම අර්ථකථනය ඔයාලට ඔයාගෙන මොනුස්සේ එච්චරයි මට දැනෙන්නේ එච්චරයි හරි ස්පෝර්ට්ස් කවි යනුවෙන් පොතක් කරන්න හිතුනේ ඇයි කියලා කිව්වොත් නෑ මේක ක්‍රීඩාව සම්බන්ධ කාරණා එකම පැදිලා ඉන්න ආර්ථික කවුරුත් ඒවත් එක බැඳලා ඉන්න කවි ලියනවා වෙන සාහිත්‍ය කටයුතු කරනවා ඉතින් මම උත්සාහ කරනවා මේ එහෙම වෙලා මේ විෂයන් ටික නැත්නම් මේ විවිධ ශාරයන් එකට ආහන්න පුළුවන් කියන කාරණේ ගැන මේ එක්තරා අවස්ථාවක මේ බොහෝ කාලයක් තිස්සේ උත්සාහ කරනවා ඊට පස්සේ මේවා එහෙම ලියුණා පොඩි සාමාන්‍ය පොත් දෙකක් නිසා ඒවා පොඩි පිළිවෙලක් කියනවා කියලා මට දැනෙච්ච නිසා මට මම ඉන්නේ ඒක ඇත්තට පල කරන්න. ඉතින් අර විවිධ කාලවල ලියපු දේවල් එකතු වෙලා පල කරනකොට ලියපු ඔක්කොම දේවල් ගන්න බැරි වෙනවා. එතකොට තීරණය කරන්න වෙනවා එක එක කාල පරිච්ඡේදවලට එක එක ක්‍රීඩා කොච්චර දුර අපි මේවා එකතු කරගන්නවද. උදාහරණයකට ගත්තොත් මම පුවත්පතකට පවා සංකල්පකාරී පෞද්ගලික කවියක් කියලා තියෙනවා. මට මේ පොතේ ඇතුලේ හිතුණා මේ සනත් කළු මහේල සංගා ක්‍රිකට් සම්බන්ධයෙන් ගත්තම ඔය යුගල දෙයක් හිටින හැවිලිම කියවෙන්නේ ඒසයි යුගල දෙක ගැන කතා කරන්නේ මහේල පොද සංගා පොද ඒ වගේ කාරණා කතා කරනවා කියනවා ඉතින් ක්‍රීඩාවේ ක්‍රීඩකෝ ගැන පමණක් නෙමෙයි ක්‍රීඩා මාධ්‍යවේදීන් ඉන්නවා ක්‍රීඩා පුහුණුකරුවෝ ඉන්නවා ක්‍රීඩා පරිපාලකයෝ ඉන්නවා ක්‍රීඩා සාහිත්‍යයේ මේලන කට්ටිය ඉන්න අභිප්‍රේරකයෝ ඉන්නවා ප්‍රේක්ෂකයෝ පර්සි වගේ ලෝකෙම දන්න ප්‍රේක්ෂකයෝ ගැන ලියලා තියෙනවා ඊළඟ පරම්පරාව බලාපොරොත්තු වෙන ලියලා තියෙනවා ක්‍රීඩාවලත් සාමාන්‍යයෙන් අපිට අහු වෙන්නේ නැති ප්‍රදේශ يعني අපි හිතමුකෝ උදාහරණයක් ගත්තොත් එම ක්‍රීඩාව ගත්තම ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාව ලෝකයේ වැඩිම අවධානයක් ලංකාවට ගෙනා ක්‍රීඩාවක් ඒ වගේ ක්‍රීඩාවක් ඇතුලේ තියෙනවා තවත් ලොකුස් ගන්න උදාහරණයක් ගත්තොත් මේ ලොකුස් ගන්න නීතිජ ක්‍රිකට් තරගාවලිය. එතකොට ඒ තරගාවලිය පළමු අවස්ථාවේදී තරගාවලිය වීරයවකටපත් වෙන සමජ්‍යාශික 96 වුණා වගේ ඊට පස්සේ 26 තරගාවලියදී දීශාන් වුණා වගේ අසේන පට බැද කියලා. ඉතින් අපි මම ඔබ ගැන කියනවා මේක ඇතුලේ. විවිධ කාරණා සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. මේක අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනම අධ්‍යාපන අමාත්‍යාංශ පාසල් වල පුස්තකාල සඳහා සුදුසු ග්‍රන්ථයක් හැටියට අනුමැති නිර්දේශ කළා තියෙනවා. මම හිතන්නේ ඒක යම් කිසි අන්දම හොඳ තීරණයක් වේ කියලා මම ලියපු නිසා නෙමෙයි. මේකේ මේ කවි වලට අමතරව පොඩි සටහනක් ඇතුලේ මම ක්‍රීඩාව සම්බන්ධ නැත්නම් වෙනත් ඒ සිදුවීම් සම්බන්ධ ඉතිහාස කතාවක් වැදගත් වෙන කතාවක් කියනවා. මේ අනිත් එක සමහර වෙලාවට මේ පුද්ගලයෝ ඊළඟ පරම්පරාව නැත්නම් තවරුදු ගානක් ගියාට පස්සේ අපි මතක තියාගන්න ඕනේ විශ්වාස කරන පුද්ගලයෝ මේ අපිට දැනගන්න හම්බෙන්නේ මේ වගේ මොකක් හෝ දෙයක් ලංකාරූප වෙලා තිබුණා. කවි වගේ මෙහෙ වටිනාකමකුත් ඓතිහාසික වටිනාකමක් අනාගතයට බලපාන විදිහ එහෙම දෙයක්ත් මේ පොත ඇතුලේ තියෙනවා. ඉතින් වැඩේ වෙනස් ක්‍රීඩාව සම්බන්ධයෙන් කවි කියෙන්නේ නැහැ. හැබැයි ලෝකේ කවි ලියවිලා නැති වුණාට අපි දැන් තරමින් කවි පොතක් يعني මගේ
ප්‍රයෝ මම ඔයලා බැලුවා එක එකනා කියනකොට මෙහෙම පොතක් ලෝකේ වදවත් කවි සම්බන්ධ ක්‍රීඩාව සම්බන්ධ කවි පොතක් වෙලා නැහැ කියලා. එල්ලේ ක්‍රීඩා තරඟ වලදී අපි දන්නවා බිග් මැච් වලදී කවි කොල්ල වෙන සම්ප්‍රදායන් තියෙනවා. හැබැයි මේ සංවිධානාත්මක විදිහට විධිමත් විදිහට කෘතියක් විදිහට මේ ලෝකේ කොහොමවත් පොතක් වෙලා නැහැ කියන කාරණේ තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ ඒ වගේ කාරණාවකුත් මේ පොත අස්සේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මට ඇත්තටම මේ ලෝකේ කවුරුත් නොබලපු දෙයක් කරන්න ඕනේ කියන කාරණේ නෙමෙයි. මම දන්න විෂයන් දෙක එකට පාහල අපි මාධ්‍ය වේදිකට හැවිලා කතා කරන එකනේ මේ මෙරට ක්‍රියා සංස්කෘතියක් නෑ කියලා. අපි අල්ලපුරට ගත්තාම ඉන්දියාවල පරිණතයක් ගත්තා. සාහිත්‍ය කුටි ක්‍රීඩා සම්බන්ධ සිද්ධ වෙලා තියෙනවා. මිනිස්සු ක්‍රීඩකයන්ගේ ජීවිත කතා දන්නවා. සිනමා පට උදාහරණ ගත්තොත් එම සුල්තාන් ගාංගල් මිකා සිං ගැන තද්දේ ඉන්දියා මේ වගේ විශාල නාම මහේන්ද්‍ර සිං ධෝනිගේ දෙවෙනි චිත්‍රපටි හැදෙන පොත් ඉතින් එහෙම සංස්කෘතියක් මේ රට ඇතුලේදී මා ඊළඟ පරම්පර කතා කරන්න නිදින්න ක්‍රීඩාව රසවත් නිදින්න පුළුවන්නේ සිනමා කෘතියකින් වගේ දෙයකට තව වැඩි පීක්ස් වැඩි මිනිස්සු ප්‍රමාණය ආකර්ෂණය කරගන්න. ඉතින් එහෙම එකක් මේ රට ඇතුලේ නැහැ. ඉතින් අපි කතා කරගෙන ඉන්නවා මාධ්‍ය පොතේ අඩුපාඩු ගැන කතා කරගෙන ඉන්නවා. ඒකට අපි මේව පුරවන්න මොනවද දායක වෙන්න ඕන කියන කාරණා කල්පනා කරන්න බැහැ. ඉතින් එහෙම වැඩකුත් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේක තමයි මේ මගේ දායකත්වයේ සාහිත්‍ය දෙකක්. ඉස්සරහට මේ මම නාට්‍යයක් කරගසන එක ගෝල් කියන්නේ ගෝල් පීඩාවෙන්. දැන් වේදිකා නාට්‍යයක් එක්සරයක් කළ නැවතිච්ච මගේ අම්මගේ භාවයත් එක්ක මුෂ්ටි වන්නම කියන බොක්සින් ක්‍රීඩකෙක් කොටාගෙන වෙච්ච කතාවක් වේදිකාවට ගිහින් උත්සාහ කරනවා. වේදිකා නාට්‍ය සුදම්මේශ් පහලගමත් එක්ක මම ඒක අධ්‍යක්ෂණය කරන පිටපතක්. ඒ වගේම දැන් මම කවි සෞන්දර්ය පැත්ත පැත්තකින් කියලා මෙහෙම ප්‍රශ්නයක් අහුවා. දේශපාලන කියවීම කොහොමද එදා ඉඳන් අද වෙනකොට නිෂ්මනයගේ? මෙහෙමද මම ක්‍රීඩාව පැත්තේ දේශපාලන කීම ගන්නත් දැන් උදාහරණයක් ගත්තොත් එම ටවස් ටිකට් ඉස්සෙල්ලා අත්නා ජනාධිපති කොටාවේ රාජපක්ෂ යන මුදලම පාසල අපි ඊට පස්සේ දවසේ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ආයෙනවා ක්‍රීඩා ක්‍රියාවක් ගැන බලන්නේ ක්‍රීඩා පිටිනේ ගැන බලන්නේ ඉස්කෝලට අරිනවා. ඒක ප්‍රාදේශීය දේශපාලඥයෙක් ඒකට එකතු වෙනවා. මම කියන්නේ ජනාධිපතිවරයා මේ රටේ වෙන හැමදේම දැනගන්න ඕනේ නෑ. ක්‍රීඩා අමාත්‍යවරයා මේ රටේ ක්‍රීඩා සම්බන්ධයෙන් වෙන හැමදේම දැනගන්න ඕනේ නෑ. නමුත් ක්‍රමවේදයක් ඇතුලේ හැමෝම ක්‍රීඩා දේශපාලන වශයෙන් ඒක එල්ම බැල්ම ඇතුව ඉන්නෝනේ වගේ ගන්න නදාරයෙන් සහ ඒ කොට්ටාස ප්‍රාදේශීය මට්ටමින්. මම මේ කියන්න දැන් මේක අවුරුදු අදම මගේ මුහුණ පොත සටහන තියෙනවා ඒ සටහන. මට හම්බ වෙන මේක අවුරුදු 14කට 10කට 12ක් ඉස්සෙල්ල ඔය මම දන්නේ නැහැ පාසලද කියලා. මුන්දලමේ වේලාසී කියන පදර්ශ විද්‍යාලේ පීඩිකාව දෙන්නේ. පිළිකාව දෙන්නෙක් හම්බ වෙනවා. එක්කෙනෙක් ලක්ෂික මම මතක කෙනෙක් එක්ක නදීල්ලා හරි දෙන්නම හෙල්ලවිසි කිරීමේ තරඟවලදී ලංකාවේ තමන්ග වැස්කාන්ල ප්‍රථම වවට පත් වෙනවා. හැබැයි ඔවුන පුහුණු කරලා තිබුණේ ආසන්න හෙල්ලේ බර අවධාරණ ලක් කළේ පුහුණු කරවලදී මේ ලීගත ලීයෝනේ තමයි විසි කිරීමේ මේ ප්‍රවෘත්ත ඇති කළා තිබුණේ. අපි වෙලාවෙ ලිව්වා විශේෂයෙන් මම මැදිහත් ලේකන ලිව්වා. ඊට පස්සේ එතනින් එහාට මොකද්ද මට කරන්න පුළුවන් ලියන එක විතරද? අපි ලියන හැටියට අපි පීඩිකාව ගැන කියලා තියෙන හැටියට කවුරු හරි ඉදිරිපත් වෙලා උදව් කරනවා නම් සම්පත් ලබන්නේ අවස්ථා තියෙනවා. එහෙම දෙනවා නම් මේ කියලා මේ ක්‍රීඩා ලස්සන වෙරතේ. එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි සම්බන්ධතා පාවිච්චි කළා. එල්ල විසිතරීමේ ක්‍රීඩිතේත්ම ජාතික මට්ටමේ ජයග්‍රහකෙක්ව තමයි එතකොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මල්ලපිටා සංගමයේ සභාපතිවරයෙක් දීපාල මුසින්හ මගේ මම ක්‍රීඩා නිලයෙන් පාසල් මට්ටමේදී මගේ මිත්‍රයේ දීපාල කතා කරලා ගුවන් හමුදාවස් අරගෙන යම්කිසි මට්ටමකට භාවිතා කරපු වෙල්ල දෙක මේ දරුවන්ට අරන් දීලා ඒගොල්ලෝ වයස් කාණ්ඩ දෙකටම දිනාගෙන ආවා. අද වෙනකොට මේ දරුවෝ කොහෙද ඉන්නේ කියන කාරණේ දන්නේ නැහැ. මේ සටහනින් පස්සේ මගේ මුහුණු පොතේ මිත්‍රයෙක්ම කියනවා ඒ කොහොම කරලා අජිත් කියලා ඔහු දැන් බෙන්ගිරිය සරණංකර විද්‍යාලයේ විදුහල්පති බවට පත් වෙලා තියෙනවා.
අධ්‍යක්ෂක ධුරයක් කරලා විභාග පාසල. මම කියන්නේ ඒක හොඳ ප්‍රවෘත්තියක්. කොහොමද කැපවීමෙන් මේ ළමයි දෙන්න පුහුණු කරා. ඒ ළමයි දෙන්න ඉගෙන ගන්න අධ්‍යක්ෂක සමහර විට ඒ දෙන්නත් කොහේ හරි මේ වෙනකොට විද්‍යාපීඨෙට ගිහිල්ලා ගුරුතුමෝ වෙලා ඉන්නද කියන කාරණේ දන්නේ නැහැ. මම නේ මම කියන්න හදන්නේ ඒක නෙමෙයි. දැන් මේ ක්‍රීඩාපීඨයේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මේ කාරණා සම්බන්ධයෙන් අනිත් අවශේෂ කොටස් ටික මේ අද ඉදිරිපත් කරන කොටස් ටික ජනාධිපතිතුමා ක්‍රීඩාමිතුරයා නෙමෙයි. මේකට කතා කරන ගමේ මිනිස්සුන් දෙලා මේ ක්‍රීඩිකාව දෙන්න එදා හඳුනාගත්තා නම් අද සමාජයේ මේ ගමේ මෙකෙඩි ක්‍රීඩා සංස්කෘතියක් තියෙනවා. ක්‍රීඩා කරන්නේ අර එතකොට දිල්හානී ලක්ෂිකා අක්කලනේ එතකොට අද પરම්පරාවට මේ අක්කල මේ මාර්කේ ආපු නංගිල මල්ල ගොඩක් ඉන්න තිබුණා. ඉතින් ඒත් හොඳයි මම කියන්නේ ප්‍රමාණය රසාන්තිය උදාගෙන මම හොඳයි. මේ හැබැයි ඉතින් මම කියන්නේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ දේශපාලන පක්ෂ කියන කාරණේ පැත්තකින් තියලා ක්‍රීඩාව ඇතුලේ භාවිතාවන් වලදී මම හැම වෙලේ වැඩ කරලා තියෙන උදාහරණ ගත්තොත් මම ඔබත් දන්නවා මම එක්තරා මාධ්‍යවරයෙක්ගේ මාධ්‍ය ලේකම්කට වැඩ කරා. මේ වැඩ කරන මොහොතේදී ක්‍රීඩාව ගැන මට ලියන්න ආරාධනා ආවේ ඇත්ත සහ ලංකාව කියන පුවත්පත් දෙකෙන්. ඔබට මේ රජයට පක්ෂපාතීව කියන පුවත්පත් නෙමෙයි. ක්‍රීඩාවට පක්ෂපාතීව කියන පුවත්පත්. හැබැයි ක්‍රීඩාවට පක්ෂපාතීව කියන පුවත්පත් තුනම රජයේ විවේචනය ඉන්න ගන්නවා. මොකද මේ මම දකින්න හැටියට වර්තමාන අමාත්‍යවරයා යම්කිසි උත්සාහයක් සහ දැක්මක් ඇතුළු වැඩ කරන්න කියලා පෙන්නන්න තියෙනවා. මොනවා වේද කියන කාරණේ නම් තාම මම දන්නේ නැහැ. මොකද මෙහිම ක්‍රීඩා අමාත්‍යවරයෙක් තනින් මේ ක්‍රීඩා ගොඩ ගන්න බෑ. ඒ ලේකම් ජනරාල්තුමෝ පොලිස් කටයුතු තනින් ගොඩ ගන්න බෑ. ක්‍රීඩා අමාත්‍යංශය වරුදු 20 ගානක් 30 ගානක් එක තැන වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ හැමෝම වෙනස් කරන්න බැරි නීතිමය සාධක ටිකක් තියෙනවා. වෘත්ති වශයෙන් ඒගොල්ලන්ගේ හදාගත්තු වැඩ පිළිවෙල. ඉතින් ඒවත් වෙනස් කරලා මුණුත් නැස්නොත් තමයි මෙව ඉස්සරහට තල්ලු වෙන්නේ. ක්‍රීඩා බලාපොරොත්තු තියාගෙන ඉන්න නරක විදිහට හිතන්නේ නැහැ. ඔය කෙරෙන්නේ නැහැ කියන විදිහේ නිකන් අර වැඩක් නැහැ. ඔය කෙරෙන්නේ නැහැ. කොච්චර මිනිස්සු කතා කරලා තියෙනවද? මම කියන්නේ එතන ඉන්නේ නැහැ මම. බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. නේ? සුබපතන උදව් ගන්න පුළුවන්. කරුණු ලබා දෙන්න පුළුවන්. මැදිහත් වෙන්න පුළුවන්. මේ මැදිහත් වීම අපි කරා මැදිහත් වීම මේක. එහෙම උදව් කරනවා. ඉතින් මම කියන්නේ ක්‍රීඩාව සම්බන්ධයෙන් මගේ මැදිහත් වීම ක්‍රීඩා පක්ෂපාතී. අපි දැන් මෙහෙම අහුවොත් නාට්‍ය කලාව කියන එකට වේදිකා නාට්‍ය කලාවට ඔබ සම්බන්ධයි. එතකොට වේදිකා නාට්‍යයේදී මම දැක්ක දෙයක් තමයි ළමා වේදිකා නාට්‍ය කියන එක චුට්ටක් මේ ලාංකීය සමාජයේ මේ ගේන්න උත්සාහ ගන්න ඉදිරියට ඔබ මැදිහත් වෙලා. ඉතින් මම කැමති අහන්න නාට්‍ය කලාව පැත්තට කොහොමද ඔබතුමාගේ ආරම්භය මොකද? මම ඉන්නේ මගේ සහෝදර සහෝදරියක ඉන්නේ. එතකොට මගේ හුදකලා මම පුංචි කාලේ ගත කරන්නේ සෙල්ලම් කරනවා තනියෙන් සෙල්ලම් නිර්මාණ කරගන්නවා. දැන් මම බලදී නේද ඔබතුමා කිව්වත් මම කාර් රේස් එකක් ගියත් වාහන දෙකකින් සෙල්ලම් වලට කවුරගෙන මම පරදින්නේ මම තමයි දිනන්නේ. ඉතින් මේ එහෙම පොඩි කියන්නේ පොඩි කාලේ නම් මේ එහෙම ඇක් කරන කතන්දරයක් මම ඔළුවේ තිබුණා. ඊට පස්සේ මේ මම මට යම් කිසි මට්ටමකට තේරෙන්න ගත්තා. මට යමක් කරන්න පුළුවන් චලනයන් ටික ශරීරයේ තියෙන වෙලාවෙදී මේ අපි ගත්ත කුලේ එතකොට ජීවත් වෙන තාත්තා අපල මෙතුණාට අම්මගේ ගමේ තමයි තිබ්බේ. තාත්තාට අපි පතල් තිබුණා. ඉතින් මේ පතරල ඉතා විශාල ප්‍රසක් හිටියා. පතරසස්තු කියලා වෙන්නේ එකක් ඒ දවස්වල මම දැන් දන්නේ නැහැ කොහොමද කියලා. මේ වාඩි ඒ වගේ නම් එහෙම නැතුනත් අපි ගෙදර විශාල ඉත ප්‍රමාණයක් පැත්තේකට වැටෙන ඉඳා ගන්නවා. ඒගොල්ලෝ සින්දු කියනවා, ඩෝල්පිය ගහනවා. ඔය කාලේ අපවන ඇතුළත මම මේ නටන්න ගනවා විදිහට. තා පොඩි අවදී. එතකොට ඒ කියන කාලේ ප්‍රදේශයේ මොන තැනක මොන උත්සවයේ තිබුණා තාත්තනිත අවස්ථාවක් හම්බෙනවා. තාත්තට ආරාධිතයකට ආරාධනාම තාත්තා පස්සේ ගිහිල්ලා මේ වේදිකාව උඩ නගින්න පොඩි chance එකක් හම්බෙනවා. ඒ දවස්වල පොඩි බය ඇරෙනවා මගේ කියලා. මම ඉතින් මියුසික් එකක් අස්සනවා මේ වයින් කරලා බොනික් වගේ. ඉවරක නටනවා. මේ කෑලි ටිකත් එක්ක ඊට පස්සේ ඉස්කෝලේ යද්දිම හතරේ පන්ති විතර ඉද්දි
semi jaya kodi kala saya kani kita adat mau koyen apa kodi ini kila, kodi ini kani daru itu nanggi bintu malih ma, ya katya tapi produk udah sami pun saya sebagai indah mata, loko kaya napa jadi panti, kalau galda ada mahal itu lagi sekolah ini mah teri teri itu, magi ini tiara natal ini wah, kami mau jaga nih, ya lah panti, kalau lama itu nggak sahih santi nanti kan, itu udah mah orangnya nggak ya. Tunai panti itu, orang ini lewat evolan mau monagasal, mami itu tangga pahala lagi, tapi ini poli-poli, jangan-jangan kalau putih aja nih, ini ya asal dikit aja mati puna, itu sahih ti sambandnya, sahih sanjiti, mami pahai panti itu, hello sahih sanjiti mama benar, me oke, lekam dulu ya di lah, ini saya poli, mama mami itu istirahat, jatuh bukini, itu pasti mada sihat, terlalu tim sudah kini kampe na sekolah, apalagi pas dekat tim sihat ti. Elah itu paling persepas, sunah dia persepas, sehingga kalau nanti dia akan kami juga kau sama tuan. Elah terus kelas saya ini malah nanti balik lagi mudah saya kelihatan. Ini berarti kalau ada bisa. Ia menjadi itu ya, ambil ambil sih. Mawa elah itu mesti sudah kini. I think iya kan ini mana tipul mau tangan terpelan juga. Ini terpasi tak perlu elah, ini apa dah. Maka di dimat khadaran nong kilai sas peraga minat kibel hingga kaya kaya kibel pasti kaya tala sasa bahwa sambal dina selandu mahin ke pamalat nama sini na yang biasa ya na bukan hima nakal kibwe na dengan cote pada peran hambe ya ya wun na arti wule ledi udah jawa dikana kan hambe ma sepeda pala sila kibel sudur manusia ki. Awe katakan pun yang dari yang kita mesti. Karena yang ke awe ke silu dewa daraga ni ina bela. Ini yang kalau tu makan pula mesti. Nampak sah pun saya kira. Tidak sih mangga pun luka. Tetapi ada kalau nampak. Ini aku mikir tu kalau kan akhirnya makai apa sih alu kita. Kan mama mata aku si satu pasal dalam file tak pula ada hampir. Kita kan. Ini pasti apa orang tuan pasti. Ihasa katakan betul pun, di dalam dia nak hotel tak kaya ke, dekat team mereka hotel tak pelikan macam, dekat team hotel ni, ini dia team na mah team, dia tak mahu duduk nanti, mati awal duduk nanti pelikan ada, mama duduk ni mah kira, ini macam mama ini mana bantu mama, ini mana, orang apa dia selalu tu, na, Ajit baru beri kira mati kaya tu, gitu ya, Ajit tu mama ini, entar mana kalau duduk nanti, na, ini apa ibu hela, apa langkah apa dia kira. Nanti pada malam with udgalian je, saya itu pasal kita kerja dah kerja mungkin itu kita pasal kerja dah kerja kita ambil with singa ambil. Tapi hematan ni kalau kerana tenggel rupu di gaya kerja tu. Tapi boleh ni hil, yang mana karena tiada hil ni api sih ada kerja tu. Abu ni voice exercise sama dia karena api sih ada kerja tu dewal tu. Tapi pasal yang lagi pada kiri ni di mata hematan ni tu nama. Mata tiada orang menghargai dia, ekdeno ini mata neti kenit. Ini mah, api penuh ini kalau sekolah itu mana, jemputan agung tu balik kali dia lagi. Tak sila main, no. Api saman yang moyo kasih kata awak ni kolam kolam berkekiri, api tekek kiri dia lah. Ia lah mana tekek kiri dah. Ini sekolah training kerati, kerja kerati, lama yang begitu dewa keran usaha kerana dekam, mungkin dua berkenir kata kerana sekolah ini lah lagi. Karena tulah, ada tu kene. Karena subatra apa? Subatra karena apa? Ani petre petre luna. Subatra karena apa? Lagi lagi ada tu kene. Ya, bukan kenapa? Mungkin daya kat sebara kan. Itu pasti raja nak tulis, zaman nak tulis, awak sama kita tu, ayo. Mungkin ada daya kerana kita mata diri nak katakan kita tu, mungkin ada pertanyaan kerana kita nak cek kerana, mungkin salah cek kerana, kerjaya motivasi kerana, puluhan lihat, nih. Kalau mak muka tu orang kan, putih, alat itu mak ada kan? Si, mak lagi aci, aci kita, kita nona ini, salah pun kita, aci nanti orang kalau tu siapa kalau kita dah bayar, mak dah nak kalau pun sekarang mak, aci dah, nih salah pun sekarang, salah pun sekarang, aci agak ina, gak kan? Ini ikut pada gak tu maham, kata bunna, jangan kata. Katawal tin, katang teri kerja yang kodikal itu, hari, zaman mama make
මේක කරගන්න කියලා තමයි පොඩි කාලේ මම ඉතින් කතා කතා අහනකොට මම ඉන්න ආචිලගේ ඒක කතාව ආචි කියනවා මේ මේ අදටත් මාර්ගයේ ගලපන දේශපාල කතාවක් මේ ගමරාලගේ දේවල් කියලා කතාව පිට මම හදන්නේ ආචි නමක් කියලා ඒක කතාව නෙමෙයි මේ නාට්‍ය කරන නාට්‍ය ඡන්ද පාවිච්චි කරන්න මම සෙට් එකක් හැටියට දෙමට කොට කඩේකින් නිකන් ඉල්ලගත්තු මේ කතිනේ ටේබල් එකක් මම මුල ළමයින් මුල නාට්‍ය සෙට් එකම ළමයින් සිරුර හැදෙන්නම අරන් යන්නේ ඔක සාර්ථක වුණා ඊට පස්සේ මම බන්ධනාගාරයටම නැවත තින්නේ එහෙම නමුත් බන්ධනාගාරයේ ඉස්සරහවොත් එක්ක වැඩ කරනකොට උන්ට Java සම්පන්නසා හරි නමගේ සිද්ධු ටිකක් තියෙනවා ඉතින් මේ මම AI-ගේ ශරීරයෙන් ගොඩක් වැඩ ගත්තා නිසා 2018 මේ ඇගේම ක්ලක් වෙන මා ඇඟ නිර්මාණය සහ ස්වර නිර්මාණය මේ රාජ්‍ය ලමන් ක්ලවසන වටේදී සිංහසාර වහලා කියන නාට්‍ය ඒකෙදි මම පාවිච්චි කරේ මේ ඇඳුම් සහ පසුතල එකයි මේ ශරීරය. එහෙම දේවල් නැති බැරි කම ඉගෙන ගන්න අවස්ථාවක් වෙනවා. මම මේ මේ දේවල් විශේෂයෙන් මගේ දුව මගේ පැත්තට පොඩ්ඩක් නැගුණා. එයාට දෙනවා. එයා තමයි 2018 අවුරුද්දේ නාට්‍ය පරිවර්තනය කළේ. මේක ළමා නාට්‍ය. මම කියන්නේ මේ අපි කියා දෙනවා කියන කාරණේදී දරුවෙක්ට නිර්මාණ කරන කැටනට වැඩි අපි ගැලසෙන තැන් හරි වැදගත් වෙනවා වන්දනාගාරයේ මිනිස්සුන්ට ආදරය කරන්න පටන් ගන්නවා ප්‍රතිපරි ඊළඟ පරම්පරාවේ කෙනෙක් වන්දනාගාරයේ මිනිස්සු සිරකරුව මිනිස්සු කියලා ඒකේ වැඩ ගන්න මම හදලා තියෙනවා ඒක මගේ දුවත් නැති කියලා කාරණේ නෙමෙයි මට එහෙම හැඟීම තියෙන කෙනෙක් ඒ ඊළඟ පරම්පරාවට උතුරු කරලා තියෙනවා ඉතින් ඒකෙන් මම සතුටු වෙනවා හැබැයි මම එහෙම වැඩ ගන්නවා ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තොත් මම පිටතනියෙන් ඉඳලා මාධ්‍ය වාර්තා කරන්නේ මාධ්‍ය කුටි වල නෙමෙයි. ඉස්සමන ගොඩක් ඔය මං කිව් ඉස්සෙල්ලා හොඳට වේලා සී විද්‍යාලයේ දරුවෝ වගේ පොදු ගොඩක් හම්බ වෙනවා. එහෙම සමහර අය රස්සාවා පිළිතුරු. තමයි තව අනුග්‍රහයකින් වාදින අවස්ථා ලැබිලා තියෙනවා. එහෙම කළා කියලා සමහර ළමයි මගේ ගෙදර ඉඳලා යෝග්‍ය ජය ගන්න කෙන වටින තරම් ලාංකීය සමාජයේ තියෙන ගොඩක් අත දෙනවට වැඩි කපුලෙන් වදින ගැතියක්. එතකොට මම අහන්න කැමති නිෂ්මනායගේ දැන් මේ පොත වෙන මේ පොතට වෙනකම් ඉස්සෙල්ලා පොතක් කරලා තියෙනවා. අයියා. එතන මේ පොතට වෙනකම් කපුලෙන් ඇදපු අයත් ඇති. ඒ වුණාට අත දුන්න අයත් ඇති. මේ අත දුන්න අය ගැන චුට්ටක් මතක් කරගන්න. අත දුන්නු අය සහ කපුලෙන් අත පැත්තට වික් කරන්නේ නැහැ නමුත් මගේ ජීවිතේ මේ හැම දෙයකදීම මට දැන්වත් මොහොතක් කරත් මම රිජෙක් කරත් මේ ඒ වෙලාවට රිදෙනවා ඒ වෙලාවට මම යම් කිසි විදිහකට ආවේග සීලික යන්නම් දේවල් කියන්න පුළුවන් ලියන්න පුළුවන් හිම දේවල් තියෙනවා හැබැයි මම ඊළඟ ස්ටෙප් එකේදී ඉහළනේ මම බාරගන්නේ හැම දෙයක්ම මට ලබා දුන්නු ධෛර්යයක් හැබැයි මට විශේෂ වෙච්ච කාරණා ටිකක් තියෙනවා අත දීම කියන කාරණේ මිසුන්ට මගේ හිතේ මගේ ජීවිතේ පළමු දේක වටපත් වෙනවා. ඉතින් ඒක වෙන්නේ මගේ තාත්තා එහෙම කෙනෙක්. අපිට ඒ කාලෙම කියන කාලෙම මේ ව්‍යාපාර පිටිච්ච නිසා සල්ලි පිටිච්ච වෙලාවක හැබැයි අපි ගියේ ගමක නගරයට ටිකක් දුරයි. අම්මගේ ඉතින් සල්ලි අරන් තමයි මට කිරි ගේන්නේ. යනකොට දරුවෙක් අසනේ කියලා. මේ අත මට කිරි ගෙන නවත්තලා වාහනයක් වල සල්ලි ගෙදන් කරලා ඔක්කොම දීලා ඉන්නේ. මේ කිරි කිරි පැකට් කරන ගානට වැඩි ලොකු ගාණක් තමයි මේ අම්මා දීලා තිබුණේ. මේ කාලේ ගාණක් කියන්නේ රුපියල් 200 නැත්තම් 500 වලේකුත් නැති කාලයක් මම කියන්නේ. 100 වලේ විතරයි තිබුණේ. 100ක් වෙන 100ක් ගත්තත් ඉතුරු. කිරි පැකියා ගත්තා බුණ. ඊට පස්සේ ඉතින් ආම හරි. කීයක බසන්තොත් බරවල. මම විතරයි ඉන්නේ මට කිරිටියක් නැතුව ඉන්න බෑ එහෙම කට් නම්ම බොරු කියන්නේ ඊට පස්සේ තාත්තා අම්මා මොකක් කියන්නේ තාත්තා ඊට පස්සේ දැන් බලා පැත්තට කතා කරලා ලොකට ගම කියලා දෙනා පුතේ මේ වාඩි කිරිකට බොන්න පුළුවන් දැන් මම අද ඒක දුන්නේ නැත්නම් සමාහට ළමයි නැහැ හොස්පිටල් යන හැදුවේ ලැබෙනට පස්සේ මම දැනගත්තා මට කාලයක් යනවා කියන්නේ වලික්කුව කියන ලෙඩේ තමයි හැදෙලා තිබුණේ අපස්මාර. ඉතින් මේ ඒක හදලා තිබුණේ ඉතින් මම ඒක දුන්නා.
කියන මට එහෙම ආදරෙන් කියන්නේ එහෙම දේවල් තාත්තගෙන් ගත්තු දේවල් සත්‍යසිරියක් කෙනෙක් වහන පද හම්බෙච්චලම ගමන ප්‍රතිසරණ ප්‍රතිස්රණ කියන සර මා බිම එතන ප්‍රතික්‍රියා කිරීමක් තියෙනවා පො මගේ නිදාස හරි බිම එතකොට ඒක ගන්න මිනිස්සු වෙන වයසක කෙනෙක් එක මිස්සල දාතර දෙන්න සරන් ඉවරයි තාත්තා අලුත්ම සරමක් එදා රෑ කොළඹ ආපු වෙලාවට අරගෙන තිබුණා සරම ඇඳගෙන හිටියේ කොළඹට සරම දැන් ආය වාහනේ කැවිලා තුනේ තාරික් කෙනෙක් කමන්න නැද්ද මේ ඊය ගත්ත රෑ ගත්ත වෙලාව ඇතුළට හිරන සරමක් දෙන්න ඒක වල වෙනත් දේ මේ මේවා දෙකීමත් එක්ක මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු දෙන්න කාරණාට මේ ඒ තාත්තගෙන් කියලා මට දැන් තාත්තගේ ගැන මට සැහැන්න මේ අඩුවක් දෙනවා මගේ ජීවිතේ ඊට පස්සේ විවිධ තැන් වලදී විවිධ මිනිස්සු කරනවා මම කවි කියන පටන් ගන්න තැන තමයි මේ මේ මම ඉස්කෝලේ ඉන්න කාලේ විවිධ ඉස්කෝලේ හොඳ තමයි හොඳ ළමෙක් කියලා පිළිගත්තු වෙන්නේ නැහැ මම මේ දරපන්න හිමාවේ මුරණ්ඩු තමයි ඒක පස්සේ කොහොම හරි මම ගණිතංශයේ මට ඉවත් වෙන්න වෙලා මම කලාපන්ති ඉන්න වෙලාවක මම ඉලස්සන ලියනවා මේ කවි ලියනවා ඉතින් එහෙම ලියලා මම මේ එළවට ළමෙක් හැටියට මම අනියක් සම්බන්ධයක් කියලා කවි ලියනවා ඒක හම්බ වෙනවා මාගල සමාන කියන හාමුදුරුවන්ට අලුතින් හොටල් එකේදී මේ හාමුදුරන්ට හම්බ වෙන පොතක් අස්සේ මට ඔෆිසරේ එන්න කියලා හාමුදුරුව කතා කරනවා මම ඉතින් හිතාගත්ත හරි එකක් තමයි මේ ස්වාමීන් වහන්සේ නමක් ඉතින් උතර අහගන්න හම්බේ කියලා ඊට පස්සේ අපේ පන්ති හිටිය දැන ඇහි කිච්ච ඔයක් වාචිනි දෙන්න කොහොමද කියලා වාචිනි වෙන්න ගන්න වාචිනි තමයි ඒකට බාර දෙන්නුනේ මේ පන්ති විත්ති පොරව හදන්න අපි නිර්මාණ කරනවා හදන්න සි වාචිනි දෙන්න කියනවා මට නම් හිතා ගන්න වාචිනි දෙන්න කියන්නේ කියලා ඊට පස්සේ කියන්නේ නමුතු විතර කියන කලේ නෑ නෑ වැඩ ගන්න දෙන්නක් කරන්න දැන් ඇයි මායි දෙන්නක් මේ වැඩේ කරන්න විත්ති පොරව බාර දෙන්න මේ ඊට පස්සේ වාචිම පොඩි ඉක්නේ මට අවුරුද්දක් බාල නම් කියන්නේ අපට වාචින ටිකක් මේ වැඩ ගන්න දැක්ෂයි ඊට පස්සේ ඉතින් ලියන වැඩේ සඳහා තාම මේ මහන්සි වෙන්න සිද්ධ වෙනවා මට වාචින නේ කියන්නේ මම ඉන්දරේ ගිහලා මොනව හරි දැනුම නම් ලියන එක නෙමෙයි ඒ සඳහාවක් කැප වෙලා මේක ලියන්න ඕනේ මේ දවස්වල ඉවර කරන්න ඕනේ ඇට තින්න තොරතුරු හොයන්න ඕනේ එහෙම වැඩ පිළිවෙලකට මාව ඇදලා දාන ඒ කැලල තමයි හිතන්නේ ඊට පස්සේ කලබල කාලේ ඉස්කෝලේ ආයෙම ඉන්න වෙනවා වෙනවා මට නමුත් ඉතින් ඊට පස්සේ ලිවීමේ අමාරුව ඒ බෝකරුක වෙන දෙකටම තිබුණා ඊට පස්සේ මගේ ජීවිතේ නාට්‍ය කරන්න පටන් ගත්තා පස්සේ නාට්‍ය වේදික පස්සේ හම්බ වෙනවා මන්දිරේ ගාව ඉන්නවා ඒ අපි ඉතින් දැන් දැන් වල මිත්‍ර එකතු වෙලා පත්‍ර කලාවගෙන නාට්‍ය කලාවගෙන සුදින අතරදී මන්දිර ක්‍රීඩා මාධ්‍යයේ කිච්ච වැඩ කරලා මේ ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් කාරණාව මේ මම කතා කරන දේවල් පොඩි තාක්ෂණික දෙනම මගේ ප්‍රියතාවක ඉන්න ක්‍රීඩා ගුරුවරයා අතුරු සිලවත් දීම ඇතෙහි ඔහුත් එක්කම ඉස්සර කාලා මම දැන් මම කතා කරන යන දේවල් ඇයි එහෙම කරන්නේ නිකන් අර ඉස්සර ඉස්සර අපි අමාරු තිබුණා කියන්නේ මොන හරි කරන්න කිව්වට පස්සේ ඒලාගේ ගුටි ගන්නවද කළා වැඩිලා ඇයිසේ කරන්නේ කියලා අහන එකක් තිබුණා ඉතින් එහෙම ඉගෙනගත් දේවල් ටිකත් එක්ක මම පොඩි වෙනම ගේවීමක් වෙන ක්‍රීඩා සම්බන්ධ. ඉතින් මේවත් එක්ක කතා කරනකොට මන්ල තමයි කියන්නේ මේව අකුර ගන්න. ඊපස්සේ තරපුවත්පත්ක සම්බන්ධ වෙන පුවත්පත් සම්බන්ධ වෙන වලගේ ආටිකල් ටික එකතු කරගෙන දාන හරි දැලා මේ පත්‍රය ගහගෙන ඊපස්සේ රාවේ වැඩ කරනවා මන්ල එක්ක. මුත සංගීත පරිණතන කියලා මම කියනවා. ලග්බිම ඇතුලේ කොහොමද දසක් තුන්ම ලියන්නේ. ලග්බිම කියන පත්‍රයේ සම්බන්ධයෙන් මල් ක්‍රීඩාව විශේෂයන් සම්බන්ධයෙන් තිබිච්චි මතේ වෙනස් කරන්න පුළුවන්. ඒ අවශ්‍ය සම්පූර්ණ දේ දුන්න පුළුවන් බොහෝ වෙලාවට මල් ක්‍රීඩා සංගමේ සුබදාස ක්‍රීඩාංගණ යම් යම් දේවල් වලට මිනිස්සු ආවම මට ගහන්න බැරි අපිට මේ ලග්න පත්‍රේ වෙනවා කියලා අපි ඩිපුව වෙන සත්තට. අතර තිබුණ ඕනතර මාර්ගෝපය සාපේක්ෂව සම්බන්ධයෙන් තොරතුරු වෙනින් වීඩියෝ එකක් දාව කරන්නේ. පිටතනින් ඉඳලා අඩේ කරන්න මට අවශ්‍යතාවය තිබුණා. ඔෆිස් එකේ නා හොයන්නේ නැති තත්ත්වයක් තිබුණා ඒක විශ්වාසය තිබුණා ඉන්නව පිටේ කියලා. ඉතින් ඒ කාරණාත් එක්ක විවිධයි මේ මම ඉන්නේ නම් කීපයක් මතක් කරේ. මේ විදිහ
හැමතැනකම හම්බෙච්චි මිනිස්සු අතර ලැබිච්ච ආදරේ දිවිදීම අනුමත කිරීම සමහරට කොටුවක් කකුලෙන් ඇදීම හෝ වෙනත් විදිහකට කටයුතු කිරීම මේ හැම දෙයක්ම මම බාරගත්තේ මගේ ඉස්සරහට යන වෙන ශක්තියක් ඉස්සරහට යන තියෙන කාරණාවක් අරගන්න එහෙනම් මට දැනෙන කාරණේ විතරයි මම හද සාක්ෂි මගේ මම සතුටුයි මම කරපැති කියන්නේ මම ඒක කවදාත් මගේ පසුම්බේ කියන කොලගන්න මගේ සතුටම මම එක එක්ක ඉන්නේ එහෙනම් උත්තර නැස් මන් දන්න මිස්මන් රණසිංහ කියන පුද්ගලයා හරි සොඳුරු මිනිස්සේ ඉතින් මිස්මන් අයියේ දැන් මේ පොත මේ මාසේ 27 වෙනිදා එළිදක්වන පොත ඉතින් මිස්මන් අයියට පොත එළිදක්වන තැන සහ වේලාව කියන්නේ කිව්වොත් පොත එළිදක්ව සිද්ධ වෙන්නේ ඇත්තටම එළිදක්වීමනේ දැන්වත් මේක ගන්න පුළුවන් මේ මොහොතේ පැත්තෙන් පොත්සල් පිළිදී ගන්න පුළුවන් කලංගර ප්‍රදර්ශනයේදී මේ පිදුම තිබුණේ මම ඉතාමත්ම ගරු කරන ලංකා ක්‍රීඩා සම්බන්ධ විශ්ව කෝෂයක් වගේ පිටපු යෝගන් දේසුන්දර නැතුමාට එතුමා පැහැතර නැහැ ඒ කාරණේත් කියන්නේ හැබැයි මේ යෝගන් දේසුන්දර ජීවත් වෙලා යන මේ පිදුම ඕතරම් වෙන්නේ නැහැ මම ලියන පොතේ කතාවක් වත්තන්නේ ඕකේ කවියක් තියෙන්නේ ඉතින් අන්න එහෙම අපිට ගොඩාක් වගේ කළ යුතු පිදී යුතු පුද්ගලෝ ජීවිතේ මග යනවා. ඒ පිදුම සඳහා අවශ්‍ය දේ මේ පොත මම පොත තනියෙන් කරපු නිසා පබ්ලිෂර් කෙනෙක් මම හොයපු නිසා මිත්‍ර ගොඩක්ව මේ පොත දාන්න මේකට කියලා. දුප්පෑයකට දාන්න කියලා මගේ හිතේ තිබුණ ප්‍රශ්නයක් මම යෝගාවිද්‍යාවෙන් පොදන පොත දුප්පෑයකට දාන්න බෑ මම එයාගේ අතට පත් කරන්න තිබුණා. ඊපස්සේ මම මගේ මම දැන් වැඩ ගන්න ආයතනයේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනවා හොඳ සංජීව සමත් මේ සංජීව සිරනායකගේ මගේ මිත්‍රයේ ඉතින් එහෙම බලපෑම් නැහැ නමුත් මට අවුල් දවසක් මම ගිහිල්ලා නෝර ගිහිල්ලා නේ පොත දීලා ඉන්න වැය කරන දවස මේ වැඩේ කොහොමද කරන්න කියලා අවුලත් එක්ක මම ගොඩාක් හිතුවා මම පොත නදා ඉන්න තැන තමයි දැන් මගේ පැත්තට පාළු වෙන විදිහ තමයි හිත හදාගත්තේ ඒ වෙලාවේදී දීපි දුමින්ද කියන මගේ වල්ල විද්‍යාල දුවපු කෙනෙක් අද බලව රස්සාව කරනවා අපි දුවපු කාලේ දීපුලා දීපුලා අපි ඒකවල දෙන දීපුලා නැහැ අපි තමයි ඒකවල දෙන දීපුලා ඒ වල්ල විද්‍යාල සුසන්ත ගුණාන්දු මේ කොටේ වෙන කියලා තියෙනවා ඒ වගේම මධ්‍යම බලත් ක්‍රීඩා අධ්‍යක්ෂ අධ්‍යාපන අතුල දේවල් ඒගොල්ල ප්‍රශ්න ගා ගන්න කියලා ඒගොල්ල පොත් අරන් ගිහිල්ලා නුවරට ඇවිල්ලා අතුල දේවල් දෙක මධ්‍යම බලත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා අධ්‍යාපන ඔහු මට වැඩි පිළිවෙලට ගෙදෙට්ට ගිහිල්ලා කෞශල්‍යයන් දෙක යන වන්ද සුන්දර මහත්තයගේ නෝනට පොත පිළිගන්නවා මම ඉන්නේ. ඉතින් එතකොට මගේ හිතේ ඇත්තටම මම නොගිය ගැන සතුටක් තිබුණා. මේ මගේ පළමු පොත පළමු අස්සයන් මේ අදාළ පුද්ගල අතර පත්වනට පස්සේ තමයි මම ප්‍රොක්ටික සුත්තයකට දැම්මේ. පොතේ ඒ දැක්කීම වෙනුවෙන් පැතින උත්සවය තියෙනවා 27 වෙනිදා හවස අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩැන්කන් වේ සමාගාරය. ඒක ස්තුති කරන්න ඕනේ මට මේ දෙවිදී ලබා දීම සම්බන්ධයෙන් ගොඩක් පාර්ශ්වමැදිහත් වුණා. මොකද මම ක්‍රීඩා වලින් කරපු දේවල් වලට ගෞරවයක් හැටියට මේක ලබා ගන්න ලබා දී යුතුයි කියන මතේ මගේ අවශ්‍යතාවයට වැඩි ඒගොල්ලෝ මට තියෙන ගෞරවයක් නිසා පුෂ්ප කුමාර සමඟ වික්‍රම මේ වගේම මාත් එකේ ඉන්න කොටිනදාරේ අධිකාර ක්‍රීඩා මාධ්‍යයේදීගේ සංගමයේ රාම්බගේ කටි සල් මැදිහත් වීමක් කරා ඒ වගේම මාධ්‍ය ලේකම්ද ක්‍රීඩා මාත්‍යංශේ ඔහුට අඳුල ගන්න ලැබුණා පස්සේ තොරතුරු ආවට පස්සේ මම ගෙන ඒක සාධාරණත් එක්ක විතර කතා කරලා මේ වැඩේ කරගෙන සම්මන්ද ඒ නිසා තමයි මේ ක්‍රීඩා මාත්‍යංශ දක්වන ශ්‍රණාගාර ගැන විවාකම ලැබෙන්නේ ඒක එතන ගැන එක හොඳයි මම මොකද වැඩි ක්‍රීඩා මිස ස්පෝර්ට්ස් කවි පොත 27 වෙනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඩැන්කන් වයිට් ශාලාවේදී හවස 4:00ට එළිදැක්වීම කටයුතු කරන ඔබත් එකතු වෙන්නේ සමග මම මිෂනරියට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ලබා දුන්නට විශ්ටි තුලින් ඔබව ගෙන එන්න ඔබගේ අනාගතයට ඉත සිතින් සුබ පතනවා.
එලනටත් ස්තුතියි දැන් මේ වැඩි ස්ටීවිටත් ස්තුතියි ගමනක් යන්න මේ වැඩිත් එක්ක ඉන්න ශනාපති නුවර ඔයාලත් ස්තුතියි එන්නේ ඇත්තමකොත් අපිට වඩා ජේෂ්ඨ මාධ්‍යවේදී මේ පරම්පරාවෙම මධ්‍ය සහ මේ අදාකට තුන දායක වෙච්චි පරම්පරාවකට ඉතින් මේ සිළු පස්ත මැද පම්පටු මැද පොත් ගොඩා එහෙදක් වෙන මොකද මම මේ කාලේ යන ප්‍රතිඥා කරන කෙනෙක් නේද කියලා විශ්වාස කරනවා.